නෑ ඔබට දුක හිතෙන්නේ නැද්ද දැන් ඒ විවාහ ඌ අලුතෝ මේ විදිහට නැවතත් ක්‍රීඩා පිටියට වයින් ගිහිම ගැන එහෙම නෑ ඉතින් මුල් තැන දෙන්න ඕනේ මයි ක්‍රීඩාවට තුම් පළමු තරඟයේ අනපේක්ෂිත ආකාරයෙන් පරාජිතපත් වුණා දෙවෙනි තරඟයේ වැස්සට හේදුනා තෙවෙනි තරඟය ගැන මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තම ගොත් අපි හොඳ කම්බැක් එකක් දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ටීම් එකක් විදියට අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ තරඟ ජයග්‍රහණය කරන්න ඉතින් අපි හොඳට ප්‍රැක්ටිස් කරලා ඉලා තරඟ ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා ඔය වගේ මේ සම්බන්ධ විශේෂ සැලසුමක් ඔයාලා දැන් මේ වෙනට මේ ක්‍රියාත්මක කරනවාද මොකද්ද ඒක බලාපොරොත්තු වෙන්නේ හැම තරඟකින් අපි ප්ලෑන්ස් තියෙනවා ඉතින් ඒවා තරඟින් තරඟට වෙනස් වෙනවා ඉතින් මේ තරඟකට ප්ලෑන් දාගෙන තින්නේ ඒවා ඉතින් ටීම් එකත් කතා කරලා ඒවා හරියට කරන්න දැන් බලාපොරොත්තු වෙනවා මේ 2023 ලෝක සුරතා තරඟවල සම්බන්ධයෙන් මොකක්ද දැන් ඔයාලගේ ඒ සූදානම් මොකද්ද ඒකටත් අපේ ලොකු සූදානමක් තියෙනවා ඉතින් ඒ වගේම මේ තරඟ අපිට ගොඩක් වැදගත් ඉතින් අපි බලන්න හැම තරඟෙම ජයග්‍රහණය කරන්න ඒ වගේම දැන් ඔයා මේ පසුගිය තරඟාවලියේ දස්කම් අතරට ආවා දස්කම් දැක්කුවා ඔයාගේ පෞද්ගලික දක්ෂතා සම්බන්ධයෙන් මොකද්ද හිතන්නේ ඇත්තටම මං ගැන මට සතුටක් තියෙනවා ඉතින් මගේ පර්ෆෝමන්ස් ගැන ඉතින් මම බලන්නේ පුළුවන් තරම් මගේ දේ මගේ රට වෙනුවෙන් දේ කොහොමද කොහොමද සෙල්ලම් කරගෙන යනවා මේ දුතුම අවුරුදු මේ ඉතින් ඔච්චර වැඩ කොටසක් කරනවාද මේ ඉතින් පිටිපස්සේ ස්පෙෂලි ෆිට්නස් වලදී ඒක ගොඩක් වැදගත් දෙයක් තමයි ෆිට්නස් කියන එක මගෙන් ප්ලේ කරන එක ඉතින් අපි ඒක දැනගන්න ඕනේ ඉන්ඩිවිජුවලි කොහොමද අපි ඒක මැනේජ් කරගන්නේ කියලා ඉතින් ඒකට මම පර්සනල් වර්ක් කරනවා ඒ වගේම මගේ ටීම් එකේ ට්‍රේනර් එක වර්ක් කරනවා ඉතින් මම හිතනවා ඒක මට ගොඩක් ලොකු හෙල්ප් එකක් කියලා දැන් පටන් ගත්තේ දවස් විශ්ව පටන් ගන්න එකෙන් දැන් වෙද්දි කොච්චර මේ ආපු ගමන ගැන මොකද හැතුම් ගොඩක් සතුටක් තියෙනවා මම පටන් ගත්ත විදියයි දැන් ඉන්න තැනයි ඉතින් අතර මම ගැන සතුටු වෙනවා ඔබයි කුසල් දෙවි කියන පාර්ට්නර්ෂිප් එක දැන් අපිට ටී20 දැන් මන් ලෙවල් වලට ෆේල් ඉන්නවා මොකද හිතන්නේ කුසල් එක්ක බැක් කරන්න කුසල් අයත් එක්ක බැට් කරද්දී ඇත්තම ලේසි මේ යත් එක්ක කතා කරගෙන බැට් කරන්න පුළුවන් ඉතින් මාර ටැලන්ට් ප්ලේ කෙනෙක් ඉතින් මම හිතනවා එයාවයි කෙනෙක් ඉන්නකොට මට ලේසි කියලා අනිත් පැත්තේ මගේ ඩියුටි එක කරන්න. හතුම 2020 තරඟ අකුරුතින් එකපාරට වන් ඩේ ෆෝමැට් එක කරනකොට ඔයා ෆෝමැට්ස් දෙකේම හොඳින් ලකුණු අතර ඉන්නවා. ඔයා කොහොමද ඒකට මෙන්ටලි සහ ෆිසිකලි ඔයාගේ ප්ලෑන් එක රෙඩි කරගන්නේ? ඒ වගේම නෑ يعني ටූර්නමන්ට් එකේ වෙලෙද්දී ඊළඟ ටූර්නමන්ට් එකට ප්‍රිපෙයා වෙන්න ඕනේ අපි ඉතින් ඒක තමන්ගේ දෙයක් තමයි ඒක තමන් කොහොමද ඒක මේන්ටේන් කරගන්නේ කියලා ඉතින් ඒ වගේම පැට්‍රිස් වල තමන් හරි දේවල් කරන්න කොහොමද කියලා ඉතින් මම හිතර මම ඒ දේවල් හරියට කරන ඉඳා මට සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒ වගේම නවීන් නවාස් කෝච් කිව්වා ඔයාගේ යන ප්‍රොසෙස් එකත් අරගෙන බැලුවම මට ලොකු අනාගතයක් තියෙනවා කියලා. කෝච් නවීන් නවාස් සහ ඔයාගේ අතර තියෙන බැටින් වලදී කොයි වගේ දේවල්ද එයා කියන්නේ සහ ඔබ කොයි වගේ දේවල් එයාගෙන් ඉගෙන ගත්තද? ගොඩක් දේවල් තියෙනවා එයාගෙන් ඉගෙන ගන්න. ඉතින් හැම වෙලාවෙම බැට් කරද්දි කතා කරනවා ගොඩක් වැරදි තියෙනවා නම් කියනවා. ඉතින් ඇත්ත ඒ ගොඩක් දේවල් තියෙනවා කතා කරගන්න. ඉතින් ගොඩක් දේවල් හදලා තියෙනවා. ඉතින් මම හිතනවා ලේසි කියලා ඇත්ත වැඩ කරන්න. මම හිතන්නේ ඒක ගොඩක් ලොකු ආබාධයක් නෙමෙයි මේ ඊළඟ තරඟයට බාධා නොවේ කියලා මම හිතනවා. ඉතින් ඔබේ ෆෝන් කරුවන් අතර ඔබේ තාත්තා තින්න ඔබේ ටිකට් එක සෑහෙන වැඩකටක් කර ගොඩක් තාත්තා ගිහින් ගහයදෙන් තමයි ඔබ ටිකට් එක ගන්න. එයා හින්දා තමයි අද මම මේ වගේ දැනග ඉන්නේ. ඉතින් එයාගේ කැපවීම තමයි හැම දෙයකම. ඉතින් එයා හිටලි හින්දා මගේ ළඟින් හිටපු හින්දා මම හිතනවා මට මෙච්ච දුර එන්න පුළුවන් කොහොමද. කොයි කාලේ වගේද තාත්තා ටිකට් එක ගන්න? පොඩි කාලේ ඉඳන් මම හිතන්නේ මොනිසෝරි යන කාලේ ඉඳන්ම එයා මගේ ළඟින් ඉඳලා මට ගොඩක් දේවල් කියලා දුන්නා. තමන්ගේ ජීවිතය අලුත් වෙනමක් ආරම්භ කරා. ගොඩක් ඒක ගැන පොඩ්ඩක් කියන්නේ කොහොමද ඊට පස්සේ දැන් අද වෙනකොට ප්‍රැක්ටිස් ඇවිල්ලා මේ ඩෙඩිකේෂන් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ ගැන සතුටුයි පෞද්ගලිකව. ඉතින් මොන වුණත් රට වෙනුවෙන් සෙල්ලම් කරද්දී ඒ ඩියුටිස් හරියට ගන්න ඕනේ අපි. ඉතින් ඉඳා මට ආයි කණ්ඩායමට එකතු වෙන්න උනා. නෑ ඔබට දුක හිතෙන්නේ නැද්ද දැන් ඒ විවාහ ඌ අලුතෝ මේ විදිහට නැවතත් ක්‍රීඩා පිටියට වයින් ගිහිම ගැන එහෙම නැහැ ඉතින් මුල් තැන දෙන්න ඕනේ මයි ක්‍රීඩාවට ඒ සම්බන්ධයෙන් ඔබේ බිරිඳගෙන් නැද්ද කිසිදු ගැටලුව බාධා නැහැ හරි හරි බොහොම ස්තුතියි නංග අපි සුබපතන thank you